ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ රාත්‍රියේ දක්වා දවසේ සියලු උණුසුම් සිදුවීම් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාධන රූපාණී රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය ප්‍රථමයෙන් පුවත් සිරස්සල පැහැර ගත්තා කියන මාධ්‍ය වේදියාගේ නාටකයේ පිටපත රාජිතගේ චතුරගේ බවට සැකයක් ලංකාවට ගෙනාවේ කෙසල්වත්තේ දිනුකගේ සිරුරමද කොරෝනාවෙන් අඩපණ වූ සංගීත ශිල්පීන් ප්‍රසංග තියන්න ඉඩ දෙන්නේයි ආණ්ඩුවෙන් ඉල්ලයි කොරෝනා එන්නතේ මාත්‍රා දෙකම ගත්තානම් කටුනායකදී PCR නිරෝධායනය නොවීම ගෙදර යන්නත් වරම් බ්‍රිතාන්‍ය මුල් වෙලා ඉන්දියාවේ හදලා බ්‍රිතාන්‍යට එන්න පරක්කු වුණු එන්නත නිසා බ්‍රිතාන්‍යේ එන්නත් වැඩපිළිවෙලම අඩපණයි මදුරිකා පහුගිය 10 වෙනිදා තමන්ව පැහැරගෙන ගිහින් වද හිංසා කරලා ප්‍රශ්න කිරීමට ලක් කළා කියලා සිය රට පුවත්පතේ මාධ්‍යවේදියෙක් පොලිසියට පැමිණිලක් කරලා තිබුණා. ඇතැම් අය මේ සිද්ධිය රජයේ ගිනුමට බැර කරන්නත් උත්සාහ කරන හැටි අපි පහුගිය දින කීපේ දැක්කා. හැබැයි මේ වෙනකොට මේ සිද්ධිය ගැන ඇත්ත රටට හෙළි වෙලා තියෙනවා. ඔවරුණ. ඒ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවට අදාළ මාධ්‍යවේදියාම පාපොච්චාරණය කළා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්නගෙන් ඉදිරියේදී ප්‍රශ්න කරනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා. සියරට මාධ්‍යවේදියාට මර ප්‍රහාරයක් යනුවෙන් තමයි වාර්තා කර තිබුණේ සුජීව ගමගේ නැමැති 62 වෙනිදි පුද්ගලයෙක් ඔහු මාර්තු මාස 10 වෙනි දින යම් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට සඳහන් කර තිබුණා. ඒ වගේම ඔහු සඳහන් කරා විනාඩි 45ක් පමණ රඳවා තබාගෙන යම් ප්‍රශ්න කිරීමක් සිදු කළ බවට ඉන්පසු ඔහුව කොළඹට රැගෙන විත් මාලිගා වත්ත ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී සවස 1 මාරක් 2ක් අතර කාලයකදී මුදවා හැරි බවත් යම්කිසි ද්‍රව්‍යයකින් පුළුස්සමින් තුවාල කළ බවටත් සඳහන් කළා. පොලිසිය කළ විමර්ශනවලදී අදාළ මාධ්‍යවේදියා අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව අනාවරණය වුණා. ඔහු විසින්ම පාපොච්චාරණයක් මගින් මේවන විට පිළිගෙන තිබෙනවා. ඔහු අසත්‍ය පැමිණිල්ලක් යෙදූ බවට. තමන්ගේ අත් දෙක පුළුස්සා චිප්පතක් ඉල්ලුවායයි සඳහන් කිරීම සම්පූර්ණ අසත්‍යක්. ඔහුගේ නිවසේදී 9 වෙනි දින රාත්‍රී කාලයේදී මේසන් හැන්දකින් පුළුස්සාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ මේසන් හැන්ද එය සොයාගෙන තියෙනවා කොළඹ අපරාධ කොට්ටාෂේ නිලධාරීන් විසින්. මොහු හවස 1 මාරක් 2ක් අතර කාලයේදී මාලිගා වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයින් මොහුව වාහනයෙන් බැස්ස වූ බවට සඳහන් වන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. අදාළ පුද්ගලයා මේ ගම සිට පැමිණි දුම්රියකින් දෙමඩකඩ දුම්රිය ස්ථානයෙන් බසින CCTV දර්ශන පොලිසිය සොයාගෙන තිබෙනවා. ඊළඟට බොස් තිබෙන්නේ තිඹිරිගස්සායේ ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න යන අය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට එම කාර්යාලයේ පැය 3 මාරකට ආසන්න කාලයක් මොහු ගත කර තිබෙනවා. ඒ වගේම එම පුද්ගලයා විසින් ප්‍රකාශ කරන ලබන ආකාරයට එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතා ඔහු හමු වූ බවත් ඉන්පසුව ඔහුව තැනින් ජාතික රෝහලට ඇතුළත් කිරීමක් සිදු කළ බවට ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා සත්‍ය පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතාගෙන් එවැගේම චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැස්වෙන අවස්ථාවේදී මෙවැනි බොරු පැමිණිල්ලක් කිරීමට හේතුව පිළිබඳව සොයාබලනු ලබනවා. විදේශගතව සිටියේදී කොරෝනා මාත්‍රා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන අය PCR පරීක්ෂණයකින් අනතුරුව නිවසට යැවීමට හැකිවන පරිදි නිරෝධායන නීති ලිහිල් කර තිබෙනවා. අදනිකුත් කළ නව චක්‍රලේඛයට අනුව දින 14ක නිරෝධායන කාලය දින 7 දක්වා අඩු කිරීමත් විශේෂත්වයක්. මේ අතර අද දිනේත් කොරෝනා රෝගීන් 162 දෙනෙකු හා එක් මරණයක් වාර්තා වුණා. මෙසේ මියගේ ඉබ්බාගම ප්‍රදේශයේ පදිංචි පිරිමි අයෙක්. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ යනවා. Thank you.
විදේශයන් හිසිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නිරෝධායන රෙගුලාසි ඇතුළත් නව කැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද බලපැවැත්වෙන පරිදි එය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව දිවයිනට පැමිණෙන සියලු ශ්‍රී ලංකිකයින් මෙන්ම සංචාරකින් මෙරටට ඇතුළු වීමට පෙර විදේශ අමාත්‍යාංශයෙන් හා අනිකුත් අදාළ ආයතනවලින් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. සම්පූර්ණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් දින සිට සති දෙකකින් පසු දිවෙන්ට පැමිණෙන අය පළමු දින PCR පරීක්ෂණයෙන් නෙගටිව් නම් නිවසට යාමට අවස්ථාව හිමිවනවා. ඔවුන් හත්වන දිනේදී යලිත් වරක් PCR පරීක්ෂණයක් කර එය අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත යොමු කළ යුතුයි. එක්කින්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන පැමිණෙන අය දින 7ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයේ වී ඉතිරි දින 7 නිවසේ නිරෝධායනයේ විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා පවසන්නේ. මෙතෙක් අපිට පැවතියේ හෝටල් එක නිරෝධායන වෙනවා නම් අපි දින 10ක නිරෝධායන කාලයක් තිබුණා. ඒ කියන්නේ පැමිණි දිනේ PCR පරීක්ෂණයක් කරනවා. ඒ වගේම 10 වෙනි දිනේ PCR පරීක්ෂණයක් කරලා ඊට පස්සේ දෙකම නෙගටිව් වුණොත් තව දින 4ක් ගෙදර නිරෝධායන ලක්වීම තමයි අපි මෙතෙක්ල් පැවති ක්‍රමවේදය වුණේ. ඒ ක්‍රමවේදය අපි ලිහිල් කරලා අද චක්‍රලේඛනයක් අපි නිකුත් කරා. මෙරටට පැමිණි විගසම පළවෙනි දිනේ PCR පරීක්ෂණයකුත් හත්වෙනි දිනේදී PCR පරීක්ෂණයකුත් කරලා ඒ දෙකම නෙගටිව් වුණා. නිරෝධායන කාලයේ දින 14න් ඉතුරු දින 7 නිවසේදී නිරෝධායනට ලක් කිරීම සඳහා ඒ අවශ්‍ය චක්‍රලේඛන උපදෙස් නිකුත් කරා. එතකොට ඒ නිවසේදී නිරෝධායනය වෙනකොට ඒ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා වෙත එම සියලුම කරුණු ඔබ විසින් දැනුම් දිය යුතුයි. මෙම චක්‍රලේඛන නැවත වරක් රටේ පවතින වසංගත තත්ත්වය වෙනසක් වුණොත් මෙම සියලුම දේවල් නැවත වරක් අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේ නව ආසාදිතින් 162 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89024ක් දක්වා ඉහළ ගියා. අද දිනේ සුවය ලැබූ සංඛ්‍යාව 219ක්. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85944ක්. මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටිනුයේ රෝගීන් 2542 දෙනෙකු පමණයි. සැකසහිත රෝගීන් 305 දෙනෙකු සිටින අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 538ක්. ඊයේ දිනය තුල 9657 දෙනෙකුට එන්නත ලබා දීමත් සමග මෙරට එන්නත ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 806449ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් දෙවන රැල්ල සතුටුදායක ලෙස පාලනය කෙරෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. සාමාන්‍යයෙන් ලංකාව තුළ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් නැවතිලා නැහැ. ඕනෑම අවස්ථාවක මේ රෝගය නැවත උත්සන්න වීමේ හැකියාව තියෙනවා. සම්පූර්ණ කොවිඩ් පාලන ක්‍රියාවලියේ සාර්ථකත්වය පරදා පවතිනවා. අපි කතරම් දුරට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය සාර්ථක කරගෙන යනවාද කියන එක මත කිසිදු ආකාරයක අහිතකර තත්ත්වයක් මේ එන්නත් කරණය තුලින් ඇති වෙලා නැහැ. ඒ නිසා අපිට විශ්වාසයෙන් යුතුව මේ එන්නත් කරණයට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම ඔබට රෝගය වැළදුනොත් උත්සන්න වෙලා මරණයට පත්වීම දක්වා යන්න පුළුවන් සංකූලතා අඩු කිරීමේ හැකියාව මේ එන්නත තියෙනවා. ඒ වගේම ඔබට රෝගය වැළඳීමේ විශාල වශයෙන් අඩු කිරීමේ හැකියාව මේ නැතර තියෙනවා. අපරාධ රැසකට සම්බන්ධ බව කියන කෙසල්වත්තේ දිනුක කියන පුද්ගලයා මීට දින කිහිපයකට කලින් ඩුබායි නගරයේදී මිය ගියා කියලා වාර්තා වුණා. හැබැයි ඔහු එහෙම මිය ගිහින් තිබුණේ වෙනත් නමකින් නිසා මේ ගැන ගැටලුවක් තිබුණා. ඕවරුණ කොහොම වුණත් කෙසල්වත්තේ දිනුකගේ බවට සැකකෙන්න සිරුර ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට අරගෙන ඇවිත් තියෙනවා. මේ සිරුර ඇත්තටම කෙසල්වත්තේ දිනුකගේද කියලා තහවුරු කරගන්න කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරනවා කියලයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කිව්වේ. 2012 අතර කාලය තුලදී කෙසල්වත්ත හා අලුත් කඩේ ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ලෙසයි කෙසල්වත්තේ දිනුක නැමැත්තා හඳුන්වන්නේ. 2004 වසරේදී පියකින් එන පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම, 2010 වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, එම වසරේදීම පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සමග එක්ව කොල්ල කෑම සිදු කිරීමද ඔහුට එරෙහි චෝදනායි. කෙසේ වෙතත් 2012 වසරේ සිට කෙසල්වත්තේ දිනුක නැමැත්තා අතුරුදන්ව සිටියා. බුද්ධි අංශවලට වාර්තා වුණා මොහු ඩුබායි නගරේ වෙනත් නමකින් පෙනී සිටන බවට. රාජපක්ෂ ආරක්ෂිගේ දිනුක මදුෂාන් නැමැති පුද්ගලයෙකු මෙවැනි නමකින් එම රාජ්‍යයේ නොමැති බවත්, කෙසේ වෙතත් රාජපක්ෂ කසුන් මදුරංග නැමැති 35 ඇවිරිදි පුද්ගලයෙක් ඩුබායි නගරේ සිටින බවට.
මීට දින කිහිපයකට පෙර මෙම පුද්ගලයා ඩුබායි නගරයේදී මියගිය බවට තොරතුරු වාර්තා වුණා. නමුත් ඔහු මිය ගොස් තිබුණේ රාජපක්ෂ කසුන් මදුරන් ගැන නමින් බවයි සඳහන් වුණේ. සැකකරු භාවිත කර ඇති తాවකාලික ව්‍යාජ ගමන් බලපත්‍රයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා. අද දින උදෑසන 11:25ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 232 දරන ඩුබායි සිට පැමිණි යානෙන් මෘත ශරීරයක් ලංකාවට රැගෙනු ලැබුවා. මේ මෘත ශරීරයේ බාරකරු හැටියට ඩිට සඳහන් කර තිබුණේ එම්.ඒ. රේණුකා නැමැති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. දැන් මෙහිදී ඇය මුලින්ම සඳහන් කර තිබුණේ ඇගේ පුතාගේ මලසිරුර ගෙන්වන බවට. නමුත් මලසිරුරේ සඳහන් නම පරීක්ෂා කිරීමේදී එවැනි පුත්‍රයෙකු ඇයට නොමැති බව අනාවරණය වුණා. අදාළ සිරුර හඳුනා ගැනීම සඳහා කඩනමින් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ මෘත ශරීරයේද මෙසේ රැගෙන විත් තිබෙන්නේ යන්න පිළිබඳව DNA පරීක්ෂාවක් සිදු කිරීමටත් එවැගේම ඔහුගෙන් මීට පෙර කෙසෙල්වත්ත පොලිසිය මගින් ලබාගත් ඇඟිලි සලකුණු තිබෙනවා. ඒ ඇඟිලි සලකුණු මෘත ශරීරයේ ඇඟිලි සලකුණු සමග සසඳා සත්‍ය වශයෙන්ම අපිට අවශ්‍යව සිටි සැකකරුග මෙසේ මියගොස් තිබෙන්නේ යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වනවා. කලුතර දිස්ත්‍රික්කයේ මේ අවුරුද්දේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් කරපු දරුවන් 20000කට පාසල් උපකරණ කට්ටල බෙදා දෙන වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මේ ක්‍රියාත්මක වනවා. සිසු දරු යාත්‍රා යන විනුයි වැඩසටහන නම් කර තිබෙන්නේ. පළමු අධිර යටතේ දරුවන් 106 දෙනෙකුට පාසල් උපකරණ කට්ටල ලබා දීම සිදු වුණා. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20000කට මෙම උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතයි. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සෑම අංශයකින්ම දරුවන් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවයි. ඒ අනුව ක්‍රීඩාව සඳහාද දරුවන් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම කුඩා කාලේ ඉඳන්ම අතපොත්තට කුරු කිරීම ඉතා වැදගත්. මේ වගේම දරුවන්ගේ වයස පිළිබඳ පොඩි කුඩා දරුවෝ ඒ දරුවන්ගේ සෙල්ලංකාරකම් අපි අගය කරනවා එක පැත්තකින්. මොකද ඔවුන් සෙල්ලම් කරන්නත් ඕන. අද දරුවෝ හැම වෙලාවෙම පැය 24ම පොතපත පාඩම් කරන්න කියලා වද කරන එක නෙවෙයි තියෙන්නේ දෙමෝපියන්ට. එයාට නිදහසේ හැසිරෙන්නට ඉඩ තියන්න ඕන පුළිය. ඒ කරන ගමන් තමයි අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා. හැමාංශයක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. ක්‍රීඩාව තමයි දරුවෙකුට අවසානයේ ජය පරාජය පුරුදු කරන්නේ. සමාජයට එනකොට වැඩිහිටියෙක් වුණොත් ජය පරාජය හුරු වෙලා තිබුණේ නැත්නම් ඒ දරුවා ඒ සමාජයට එන පුද්ගලයා තමන්ගේ ජීවිතේම ජය පරාජය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා ඔවුන් විනාශ වෙලා යනවා. මැති ඇමතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අපි රජයට බලයට පත් වෙලා කැබිනට් මණ්ඩලය තුල කරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හුඟක් වෙලාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් කතිකාවල් ඇති කරනකොට කියන්නේ කරුණා කරලා බාගෙට හදපු ගොඩනැගිලි තියෙනවනේ. අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු දේ ඉතා ඉක්මනින් කරන්න. කවුරු ආරම්භ කරාද? කවුරු වැඩ අවසන් කරාද කියන එක නෙවෙයි. අපි අධ්‍යාපනය වෙනුවෙන් යමක් කළ යුතුයි. එනිසා දෙමව්පියන්ගෙන් අපි ඉල්ලනවා මේ දරුවන්ගේ මොන දේ හොරකම් කරගත්තත් මේ දරුවෝ ලබන බුද්ධිය කවදාවත් කෙනෙකුට හොරකම් කරගන්න බෑ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න. දරුවන්ව හොඳ විනයගරුක දරුවන් බවට පත් කරන්න. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා අද යාපනයේ නිල සංචාරයක නිරත වුණා. ඒ සංචාරයේදී යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්ුණා. විරෝධතාවට මැදිහත් වුණු අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රශ්නය සමතේකට පත් කරන්නත් මුල් වුණා. පසුගිය ජනාධිපතිවරණ සභේ පැවති රජයේ මගින් පත්වීම් ලබා දී තිබූ පිරිසක් එම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලමුයි මෙම විරෝධතාව පැවැත්වුවේ. මැතිවරණ නීතියටද පටහැනිව මොවුන් පත්වීම් ලබා තිබුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළවයි. දින 10ක් පුරා විරෝධතාවේ නිරත වූ මෙම පිරිස හමුවට ගිය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ඔවුන් සමග සාකච්ඡා කළා. இன்டர்வியூ
කොරෝනා වසංගතය හමුවේ සියලුම එලිමහන් ප්‍රාසංගික කලාකරුවන් දැඩි අසිරුතාවට පත් වෙලා ඉන්නවා කියලා එම කලාකරුවන්ගේ සංගමය පවසනවා. එලිමහන් ප්‍රසංග නොමැතිවීමෙන් ජීවනෝපාය බිඳ වැටී ඇති තමන්ට සහනයක් සලසන්න කියලායි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඉල්ලා සිටියේ. ප්‍රාසංගික කලාකරුවන්ගේ එකමුතුව මෙහිදීත් ගියා සිටියේ ලක්ෂ දෙකක පමණ පිරිසක් මෙබ වෘතියේ නියැලෙන බවයි. ඉන් යැපෙන සංඛ්‍යාව විශාල බවයි ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ. පාස්කු ප්‍රහාරයේ සිට වසර දෙකක් තිස්සේ කලාකරුවන්ට ප්‍රසංග පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. නිරෝධායන නීතියට අනුව ප්‍රසංග පැවැත්වීමේ අවස්ථාව ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ප්‍රසංග වේදිකාවක් වුණා මෙතන නිවේදන ශිල්පීන් ඉන්නවා. දැනුවත් කිරීම කරන්න පුළුවන් විනාඩි 5න් 5ට 10න් 10ට පැය භාගින් භාගෙට මේ හැම විදියකින්ම විශේෂයෙන් කවරින් එකක් ඇතුලේ තමයි මේ ප්‍රසංග පවත්වන්න ඕනේ. උණ තියනවද කියලා චෙක් කරලා බලන්න ඕන. නමයි ඩෙන්ටි කාඩ් එකේ නම්බර් එකයි ලියා ගන්න ඕන. හෝල් ඇතුලේ නැති විශේෂ දෙයක් තියෙනවා. මොකද ග්‍රවුන්ඩ් එක හොඳට ඉඩ තියෙනවා. මේ මීටරේ සීමාව කොහොම කරන්න පුළුවන් තැන තමයි ඔය ප්‍රසංග වේදිකාවේ ඉන්න ග්‍රවුන්ඩ් එක. එතකොට අපිට සෞඛ්‍යංශ වලින් දෙනවා නම් මේ නිර්දේශ ඕගොල්ලෝ අනුගමනය කරන්න කියලා. ඒ සියලුම නිර්දේශයන්ට යටත්ව මානුෂිකව මේ ගැන හිතලා මේ අප්‍රේල් මාසේ මේ කලාකරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියන මානුෂික ඉල්ලීම තමයි ඇත්තටම අපි රජයෙන් ඉල්ලන්නේ. අපිට මේ බක්මහේ සංගීත වැඩ කටයුතු තිබුණ ආකාරයටම කරගෙන යන්නට අපිට අවස්ථාව ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. මම සංගීත කණ්ඩායම් තුනක් නියෝජනය කරන මා වෙනුවෙන් 100කට අධික සමාජිකයන් පරිසක් ජීවත් වෙනවා. ඒ කියන්නේ පවුල් 100ක්. අද එහෙම ඒගොල්ලන්ගේ ජීවත් වීමේ මාර්ගයේ ඇරිලා නතර වෙලා තියෙන මොහොතක්. අපි හැමගෙනාම සතුරු කරනවා. අපි වැටුන මොහොතේ අපිව සතුරු කරන්නේ කවුද? ඒක නිසා මම හැම වගකීතු නිලධාරියෙක්ගෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය ක්‍රමවේදී වලට අනුකූලව ආරම්භ කරන්න අපිට හොඳ අවස්ථාවක් දෙන්න. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමෙන් දිවයිනපුරා සිදු කරන සංවර්ධන වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයන් පෙන්වා දෙනවා. හරියාකාරව ජනතාවගේ ප්‍රශ්න ජනතාවගේ අවශ්‍යතාවයන් හරියාකාරව ඉෂ්ට වෙනවයි කියන එක අපිට අත් වශයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු විසඳන්නත් රටේ පළාත් සභා තුලින් කරන සංවර්ධන කටයුතු 160ක් 65ක් අතර ප්‍රමාණයක් ප්‍රදේශය තුල සංවර්ධන කටයුතු ආර්ථික කටයුතු සිදුවෙන නිසා ඒ කටයුතු නිසියාකාරව ජනතාවට ලබා දීම සඳහා පළාත් සභා මැතිවරණයේ පවත්වලා මන්ත්‍රීවරු පත් කරගෙන ඒ සම්බන්ධීකරණයේ කටයුතු ක්‍රියාත්මක වුණොත් මම හිතනවා සියලුම පළාත් සභාවෙන් කරන කාර්යභාරය රජයටත් ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් විශාල දායකත්වයක් ලැබේ කියන විශ්වාසය අපි තුලත් ජනතාව තුලත් තිබෙනවා. සබරගමු පළාත් සභාවේ විසිරුවා හැරලා මේ වෙනකොට අවුරුදු 3යි මාස 6ක් වෙනවා. මේ අවුරුදු 3යි මාස 6ටම සබරගමු පළාත් සභාව ක්‍රියාත්මක. ආණ්ඩුකාරවරුන් කීප දෙනෙක් යටතේ පළාත් සභාවේ අමාත්‍යංශ සියල්ලම ක්‍රියාත්මක වෙනවා. තියෙන වියදම් තියෙන සියලු කාර්යයන් අමාත්‍යංශ නිලධාරීන් විසින් අමාත්‍යවරුන් විදිහටම ක්‍රියාත්මක කරනවා. පළාත් සභාවකෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන පළාත්යේ ජීවත් වෙන ජනතාවට මේක බරපතල අසාධාරණයක්. අපි ඉල්ලීමක් කරනවා
විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේ තියලා මහජන නියෝජිතයන්ට මේ ආයතන පවරන්න කියලා සීනි බදු අඩු කිරීමෙන් රජයට වූ පාඩුව සම්බන්ධව සොයා බන්න ලෙස ඉල්ලමින් සමකී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බහර දුන්නා समकी जन बलवेगे पार्लिमेंट मंत्री वरुण आचार्य हर्षद सिल्वा फील्ड मार्शल शरद फोन्सेका हर्षन राजकरुण गणत करुणा तिलक महत्न जनता दशक तुना कुरिरु त्रस्तवादीन बेटके उतुरे मेवर राज्य विसाक उत्सव पैत्वीम कालोचित क्रियावाक कीला नागदीप राजमहा विहाराधिपति पूज्य नवदगल पदमकितिस स्वामी वहांसे प्रकाश करनवा मेवर राज्य वेसाक उत्सवे नागदीप राजमहा विहारस्थाने पवत्वीमट राज्य तीरने कला एम वेसाक उत्सवे पवत्वीम पिलिबंद साकच्छावक एम विहारस्थाने दी पवत्तुना लोक तरुण बौद्ध संघ सभावे महालेखम पूज्य मुगुरुवेल अनुरुद्ध स्वामीन वहांसे अतुलु महासंघरत्ने मेम अवस्थावट वेडम कर सिटिया නාගදීප රජ මහ විහාර කියන්නේ බුදුන් වැඩිය ස්ථානයක්. බුදුන් වැඩිය ස්ථානික පවත්වන පළවෙනි වෙසක් උත්සවයද කියලා මට නම් හිතෙනවා. ඒ උත්සවයේ 24 වෙනිදා ජාතික උත්සවයේ වශයෙන් මෙහි පවත්වන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙන්නගේම සහභාගීත්වයෙන් දින නියම කරලා තිබෙනවා. 23 වෙනිදා සමාරම්භක දිනේ හැටියටත් 29 සමාප්තිය හැටියටත් නම් කරගෙන තිබෙනවා. අපි කල්පනා කරේ මේ ජාතික විසක් උත්සවයේ සම්බන්ධව අපි විහාරස්ථානයේ දිනු කිරීමක් පමණ නෙමෙයි මේ ප්‍රදේශයේ තාමත් දුප්පත් ජනතාවක් ඉන්නේ අවුරුදු 30ක්ම මහා විශාල යුද්ධයකට සම්බන්ධ වෙලා හිටපු කිරිසක් ඉතින් ඒ තුලින් අපිට පුළුවන්කම ලැබුණා මේ ජාතික විසක් උත්සව විශේෂයෙන්ම රාජ්‍ය විසක් උත්සව සමගාමීව විශාල කටයුතු රාශියක් සිද්ධ කරන්න අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ලෝකයේම තියෙන ප්‍රබලම මෙවලම තමයි බෞද්ධ දර්ශන. බෞද්ධ දර්ශනය හරියාකාරව අධ්‍යයනය කරොත් කිසිම අවස්ථාවක මං හිතන්නේ ජාතිවාදී හෝ වෙනත් කිසියම් හෝ කලා බැනේකට පුත්කලයන් හැටියට සම්බන්ධ වෙයි කියලා. මේ වැඩපිළිවෙල සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් පවතින රජයේ තීන්දුව තීරණ ගැනීමේදී ගන්නා වූ තීන්දුව ගැන मगे प्रसाद सा गरुतर महासंगरत्ने मां विश्वास करनो ये प्रसाद तीबनो ये कहने का पुलिस माध्य कोट्टासे नव अध्यक्ष वर्याले सपत्कल ज्येष्ठ पुलिस अधिकारी निहाल तालदुव महता अदस्य राजकारी आरंभ कला गाल्ले रिचमंड विद्यालय आदिशिष्यक निहाल तालदुव महता श्री जयवर्धनपुर विश्वविद्यालय वाणिज्यवेदी विशेष उपाधियद पश्चात उपाधियद लबाकिन तिबिनवा එමෙන්ම ඔහු නීතිඥවරයෙක් යාපනයේ සහ එල්පිටිය කොට්ටාෂිබාර නිලධාරියා ලෙසද බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාෂියේ අධ්‍යක්ෂකවරයා ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා එමෙන්ම ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාෂියේ අධ්‍යක්ෂකවරයා ලෙසත් පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ටාෂියේ අධ්‍යක්ෂකවරයා ලෙසත් ඔහු කටයුතු කළා ब्रिटानी मौलिक विला होयागिन इंडिया वेदी निष्पादने करला ब्रिटानी टेगेन गन्न सलसुम करपु कोरोना एन्नत्तुल प्रमाद्याक निसा ब्रिटानी एन्नत करन वेड़ पिलिविल अडाल वेला කොහොම වුණත් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පාවිච්චි කරන එක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් තහවුරු කරනවා. ලෝපරා කොරෝනා එන්නත් කරන ඇතුළු තවත් නැවුම් ප්‍රවෘත්ති රැසක් හෙට දිනේ පුරත් ඔබ වෙතගෙනට අප සූදානම්. ස්වාධින රූපාණී ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.